පාපැදිය විශේෂම විශේෂණ පදයක් අපි පාවිච්චි කරනවා, ආරක්ෂිත පාපැදියක් භාවිතයට ගැනීම පිළිබඳව. රජයක් වශයෙන්, අමාත්‍යංශයක් වශයෙන් අපේ වගකීම වෙන්නේ ඒ ආරක්ෂිත පාපැදි ක්‍රමවේදය ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා. විශාල ඉන්ධන අර්බුදයක් තියෙනවා රටේ. අපට කාර් තියුණත් කාර් ගෙදර තියලා යන තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. හැබැයි එහෙම නොවුනත් අපි ඉස්සරින්දම කීකී හිටියේ පාපැදිය මහජනතාවට වඩාත් ළඟා කර දෙන්න තමයි අපි උත්සාහ ගත්තේ හැමදාම. බයිසිකල් පදින අයට පැද යන්න ඉඩ දෙන්න කියන පණිවිඩය ලබා දෙන්න. ඉතින් එක තෙල් නමක් ගේන්න ඩොලර් මිලියන 50ක් 52ක් වැය වෙනවා. ඒ ඩොලර් මිලියන 52න් ඇත්තෙන් පුළුවන් සියලු දෙනාටම බයිසිකල් ලබා දෙන්න තරම් මුදලක් ඒ මුදල. ඉතින් ඇත්තෙන්ම අපට බයිසිකල් ළඟා කර ගන්නවා නම් ලංකාවට ආර්ථික වශයෙන් විශාල ලාභයක් වෙනවා, සෞඛ්‍ය වශයෙන් විශාල ප්‍රතිලාභ ලැබෙනවා, ඒකම ජනතාවක් විදිහට අපි උගක් නිරෝගීමත් ජනතාවක් වෙනවා. ඒ වගේම පාපැදියක තිබිය යුතු මූලික අංගයක් වශයෙන් ප්‍රධාන පහන් දල්වාගෙන යා යුතු රාත්‍රී කාලයේ විශේෂයෙන්ම, ඒ වගේම පිටුපස ප්‍රතිපරාවර්තක පහනක් තිබිය යුතුයි. ඒ වගේම මේ පාපැදී තිරිංග තිබිය යුතුයි හදිසි අවස්ථාවක නවතා ගැනීම සඳහා. ඉතින් පාපැදියත් මෝටර් වාහන පනත අනුව මාර්ගයේ අනිකුත් ගමන් කරන වාහන හා සමානයි. මාර්ගයේ වම්පසින් ගමන් කළ යුතුයි. ඒ වගේම මා හිතන්නේ රාත්‍රී කාලයේ පාපැදී ගමන් කරනවා නම් අඳුරු ඇඳුමකින් නැතුව මා හිතන්නේ ලාප ඇති වර්ණයකින් ඇඳගෙන පාපැදී ගමන් කරනවා නම් හොඳට හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා පාපැදිකරුවව. ඒ වගේම පාපැදී සමහර පාපැදිකරුවන් එක්වරම වම්පසට සහ දකුණු පසට හැරවීමේදී අනතුරු වලට භාජනය වෙනවා. ඉතින් ඒ නිසා මා හිතන්නේ මාර්ග නීති අනුගමනය කරමින්, මාර්ග සංඥා පිළිපදිමින් අනික් වාහන ගමන් කරනවා වගේම මා හිතන්නේ පාපැදියත් ගමන් කරනවා නම් මා හිතන්නේ අනතුරු අපට අවම කරගන්න පුළුවන්. දැන් නීතියේ සඳහන් වෙලා තිබෙන්නේ නැත්නම් පාපැදී කරුවෙක් වශයෙන් ඔහුට මෙවැනි ආරක්ෂිත හිස්වැසුමක් පළඳිනවා නම් පාපැදී ගමන් කරද්දී ඒ වගේම ඔහුට ආරක්ෂා සහිතව පාපැදී ගමන් කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම පාපැදීන් ගමන් කරද්දී අනිකුත් වාහන වලට තමුන් මේ පාපැදී ගමන් කරද්දී ඉඩ දෙන්න තියෙනවා නම් ඔවුන්ට දකුණු පැත්තෙන් ඒ වාහන වලට ඉඩ දීලා තමුන් වම් පැත්තෙන් මාර්ගය භාවිතා කරගනොත් අපට කිසිදු අනතුරකින් තොරව ගමන් කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම මාර්ගයේ ගමන් කළ වූ දකුණට හැරවීමක් කරනවා නම් අපේ තියෙන මන්තිරුව වලින් දකුණු පැස මන්තිරුවට අරගෙන දකුණට හැරවීම කළ යුතුයි. ඒ වගේම වම්පසින් යනවා නම් පහසුවෙන්ම වම්පසට හැරවීමකින් කටයුතු කරන්න පුළුවන්. ගරම් බැලුවොත් ඉවරලා දැන්ට ශ්‍රී ලංකාවේ 2021 දෙසැම්බර් මාසෙදී 186ක වාහන ලියාපදිංචි වෙලා තියෙනවා මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යයෙන්. එම 186න් යතුරු පැදි තියෙනවා 148ක් පමණ, ත්‍රිරෝද රථ තියෙනවා 11,85,000ක් පමණ. ඉතින් මේ වාහනත් එක්ක පාපැදිය මාර්ගයේදී සුරක්ෂිතව ගමන් කරන අනතුරු අවම කරගෙන, ඒ වගේම අපි දැන් මේ ශ්‍රී ලංකා පාපැදි සංගමය විසින් මේ දෙවනිදා ආරම්භ කරන මේ පාපැදි සවාරියටත් ශ්‍රී ලංකා පොලිසිය අපි සම්පූර්ණ ආරක්ෂාව සහ පෙරගමන් රාජකාරිය දවන විශේෂයෙන්ම මේ දිනවල පාපැදීන් ගමන් කිරීම පිළිබඳව වැඩි ප්‍රමුඛ තත්ත්වයක් දෙන නිසා අපි රථවාහන පාලනය සම්බන්ධව ශ්‍රී ලංකාවේ සියලුම කොට්ටාස වල පොලිස් අධිකාරියුන් සහ ඒ රථවාහන අන්සොල ස්ථානාධිපතිවරුන් දැනුවත් කරලා තියෙනවා. මේ පාපැදීවල යම්කිසි අඩුපාඩු තියෙනවා නම් ඔවුන්ට දැනුවත් කිරීම කටයුතු කරන්න, ඒ අඩුපාඩු සකස් කරන්න කියලා ඒ පාපැදීන් ගමන් කරන ඒ පැදිකරුව හිරිහැරයක් කරදරයක් අපහසුතාවට ලක් නොවී මේ පාපැදීන් ගමන් කිරීම ප්‍රචලිත කිරීම සඳහා.